ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල සන්නත් ත්‍රිවිධ හමුදාව මහජන සාමය වෙනුවෙන් දිවයින පුරා යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි 24 සහ 25 යන දෙදින රට පුරාම ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහට ඇඳිරි නීතිය අඛණ්ඩව සෞඛ්‍ය උපදෙස් වලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සවයේ සැමරීමට අවසර ජූලි මාස 20 වනදා මැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් නොපමාව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්න නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි ආනයිනික විශේෂ වෙළඳ භාණ්ඩ රැසක බදු ඉහළට නවීන්ට සමගි ජනබල වේගයෙන් පිළිතුරු ලෝපුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 51 ලක්ෂයේ ඉක්මවයි මෙරට රෝගීන් සංඛ්‍යාව 1055 දක්වා ඉහළයයි සොය ලැබූ රෝගීන් සංඛ්‍යාව 620 දැන් දේශීය පුවත් අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයිනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ පවසනවා. ඒ අනුව භාණ්ඩ රැසක ආනයිනික විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ කොස් තිබෙනවා. මාස 6ක කාලයක් සඳහා බලපෑවතුන පරිදි ආනයනය කරන ආහාර ද්‍රව්‍ය රැසකට අද සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා තිබෙනවා. ඒ අනුව දෛනිකව භාවිත කරන භාණ්ඩ රැසකටද මෙලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති අතර ඒ හේතුවෙන් ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව මයිසුරු පරිප්පු, අර්තාපල්, රතුළුණු, ලොකුළුණු සහ සැමන් සඳහාද විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා ඇති අතර යෝගට්, ඇපල්, දොඩම් සහ මිදි ඇතුළු භාණ්ඩ වර්ග රසක් සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව යෝගට් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 800ක් ලෙස පනවා තිබෙනවා. අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක්, රතුළුණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක්, සුදුළුණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක් වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති අතර කොණ්ඩ කඩල සඳහා රුපියල් 5ක බද්දක්ද පනවා තිබෙනවා. පීලිකල මයිසූර් පරිප්පු රතු සඳහා රුපියල් 10ක බද්දක්ද, කහ පරිප්පු සඳහා රුපියල් 5ක් මෙන්ම පීලිකල කහ පරිප්පු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 10ක බද්දක් පනවා තිබෙනවා. අලුත් දොඩම් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 125ක්, වියලි දොඩම් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 125ක්, අලුත් මිදි සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 200ක්, වියලි මිදි සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 200ක් වශයෙන්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මකයි. රටින්ද කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවා තිබෙන්නේ කිලෝග්‍රෑමයට රුපියල් 100ක් ලෙසයි. වියලි කුඩු නොකල හා නොඹුරු මිරිස් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 100ක්, වියලි කුඩු කල හෝ ඇඹරු මිරිස් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 125ක්, බඩඉනකු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 25ක්, රටකජු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 220ක් වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වන අතර මාගරින් අනිකුත් මේද ප්‍රතිශතය 80% හෝ ඊට වැඩි නම් කිලෝග්‍රෑමයට රුපියල් 650ක බදු ක්‍රියාත්මකයි. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සැමන සඳහා කිලෝග්‍රෑමයකට ක්‍රියාත්මක වන්නේ රුපියල් 100ක් ලෙසින්. එවෙන්ම බීට් සීනි කිලෝග්‍රෑමයට රුපියල් 50ක්, උක් සීනි සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 50ක් මෙන්ම අනිකුත් උක් සීනි සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 50ක් වශයෙන්ද වෙළඳ භාණ්ඩ බද්ද අද සිට ක්‍රියාත්මකයි. මේ අතුරු තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයකට විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද සිට ක්‍රියාත්මකයි. මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නත් ත්‍රිවිධ හමුදාව දෙවෙන පුරා පරිපාලන දිස්ත්‍රික්ක හා එම දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තීර ආශ්‍රිතව යෙදවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතලවලට අනුව සන්නත් හමුදාවල සියලුම සමාජිකයින් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මැයි මාස 22 වනදා එනම් අද දින සිට ක්‍රියාත්මක කරන පරිදි යොදවා ඇති බව මෙම විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙලෙස මහජන ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පරිපාලන දිස්ත්‍රික්ක සහ එම දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තීරයන් ආශ්‍රිතව මෙලෙස සන්නද්ධ ත්‍රිවිධ හමුදාව මහජන ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා. පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ තීරණයක් ලෙස මෙලෙස සන්නද්ධ ත්‍රිවිධ හමුදාව යෙදවීම ආරම්භ වුණා. එලෙස සන්නද්ධ ත්‍රිවිධ හමුදාව මහජන ආරක්ෂාව සඳහා යෙදවීම මෙලෙස තවදුරටත් මාසයකින් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ලොව පුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 51 ලක්ෂයේ ඉක්මවා තිබෙනවා. මේ අතර මෙරට කොවිඩ් 19 වෛරසයේ ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේ නව ආසාදිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
दिने तुले नव आसादितेन विसी हद्देन को हंदुना गेनीमत मेरट सौख्य अंश कटयुतु कला ई दिने तुले हंदुना गेनुनु नव आसादितेन विसी हद्देनागेन 15 दिनकु दुबई सिट मेरटट पेमिन निरोधायन मध्यस्थानेक निरोधायनेट लक्वेमिन सिटी पुत्कलेन वनातर तवत पुत्कलेकु क्वेट ही सिट पेमिन निरोधायनेट लक्वे सिटी पुत्कलेक एमेन्म ईए हंदुनागत आसादितेन विसी हद्देनागेन 11 दिनकु नाविक हमुदा सामाजिकयिन ईए दिनेदी कोविड दहना में आसादितेन लेस विसी हद्देने क्वार्ता वेनुआ में विसी हद्देनागें पहलवक्म दुबाई सिट पेमिनी अय निरोधायन मध्यस्थाने एक सिटी उदविय ये वगेम दैन दिनकट प्रथम कुवेट सिट पेमिनी केनेकुत निरोधायन मध्यस्थाने एक दी कोविड दहना में लेस हंदुनागें तियनुआ ये वगेम इतिरी एकोलोस देना नाविक हमुदावट अयत उदविय मे नाविक हमुदाव संबंधें गत्तहम यही मे दिनोल विशेषम मे पवतीन खंदुरुवली महसेन कियन खंदुरे तमय वेडी वशें रोगीन वार्तावन्ने आसादित पुत्कलीन अतरीन दहसे दिनेकु अद दिन पूर्ण सुवेलबा रोहलवलीन पिटवयामत समग मेरट सुवेलबु पुत्कलीन संख्याव 620ක් දක්වා ඉහළ ගියා පුත්කලින් 426 දිනකු වෛරසය අසාධනීය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය අගරදුකුරු මල්කම් කඩිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදුකුරු මැදුරේදී පසුකේදා පැහැදුවා පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ රට පේවරින් පේවර විවෘත කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ රජේ කන්නා වූ ඉදිරි සෞඛ්‍ය ආරක්ෂිත පේවර සහ ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට සහ ආගමික නායකින්ගේ උපදෙස් අදහස් සහ ආශිර්වාද ලබා ගැනීමේ අරමුණෙන් මෙම හමුව සිදු වී තිබෙනවා මෙතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ 24 වන ඉරිදා සහ 25 වන සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. කොළඹ සහ ගම්පහ හැර සසු දිස්ත්‍රික්කවල හෙට රාත්‍රියේ 8 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මේ මාස 26 වන අඟහරුවාදා උදේ 5ට ලිහිල් කරනු ඇත. මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රියේ 8 සිට අලුයම 5 දක්වා නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකව පවතිනවා. ලොවපුරා COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 51 ලක්ෂය ඉක්මවා තිබෙනවා. රටවල් සහ ස්වාධීන රාජ්‍ය 218කින් වාර්තා වන නව COVID ආසාදිතයින්ගේ ගණන 51,48,104ක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 334,533ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් සුවේ ලැබූ සංඛ්‍යාව 240,684ක් වනවා. චීනයේ වුහාන් නගරින් ආරම්භ වූ COVID-19 වෛරසය හේතුවෙන් මෙවැනි විට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. ඇමරිකාවෙන් ගත වූ පැය 24ක කාලය තුළ ආසාදිතයින් 28,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගැනීමත් සමග එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ ගණන 1,620,902ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 96,354ක් මීට අමතරව වෛරසය හේතුවෙන් දෙවනුවට දැඩි බලපෑම් එල්ල වී ඇති රටවන්නේ රුසියාවයි. රුසියාවෙන් ආසාදිතයින් 317,554 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3000 ඉක්මවා තිබෙනවා. බ්‍රසීලයේද ආසාදිතයින් 103 සහ මරණ 20,000 ඉක්ම වූ රටවල් අතරට අයත් වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මීට අමතරව ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය සහ ඉතාලිය ආසාදිතයින් 102 ඉක්ම වූ රටවල් අතර අයත්වන අතර ප්‍රංශය, ජර්මනිය, තුර්කිය, ඉරානය, පෙරු රාජ්‍ය සහ අසල්වැසි ඉන්දියාවද ආසාදිතින් ලක්ෂය ඉක්ම වූ රටවල් අතරට අයත්වනවා. සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රට පුරා පොසොන් සැඹුරුම් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරණිය ගහ මන්ත්‍රී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. පොසොන් උත්සවයේ පැවැත්වීම සම්බන්ධයෙන් නග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණා. කොවිඩ් වසංගත තත්ත්වය මෙවැනි විට සෞඛ්‍ය අංශ පාලනය පවතින හේයින් දුරස්ථභාවයේ රැකනන්දමින් මෙවර පොසොන් පොහොය දින සීල ව්‍යාපාරය පැවැත්වීමටද තීරණය වුණා. ආරෝග්‍ය පරමාලාභ තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය
අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත්වෙනවා. ඒ අනුව මිහින්තලා පුදබිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය අටමස්ථාන ආශ්‍රිතව සහ සිතලපව මුල්කිරිකල තිස්ස මහරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් දැතිලුව රටපුරා පැවැත්වෙන පොසොන් පින්කම් වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් සජ්ජායනා හේවිසි පූජා කපරුක් පූජා සහ මාත ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීමද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කෙරෙනවා. අවදානම් පිරිස ලෙස සැලකින යම් යම් රෝගී තත්ත්වයන් පවතින අය හා වයස්ගත පිරිස් සීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙසද මෙහිදී සෞඛ්‍යංශ උපදහරණය කළා. රාජ්‍යයට අයත් භාවිතයට නොගත් ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. යරලියකහ මන්දිරයේදී එහිදී මෙරට ගෘහස්ත ආදායම වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්ුණා. මෙරට ගෘහස්ථ ආදායම රුපියල් 10000ට අඩු පවුල් 2,5731ක් වන අතර රුපියල් 10000ත් 20000ත් අතර ගෘහස්ථ ආදායමක් ලැබෙන පවුල් 568715ක් පමණ වෙනවා. ඒ අනුව මෙරට පවුල් 100,000ක පමණ ප්‍රමාණයක ගෘහස්ථ ආදායම වැඩි කර ගැනීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ඉලක්කය වන බවයි එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. අපේ දරිද්‍රතාවය ගැන සඳහන් කර නොවට අද ආත්‍යන්තර පිළිගැනීම දිනකට ඇමරිකානු ඩොලර් 5.5ක් පමණ ආදායමක් ලැබිය යුතුයි කියලා කල්පනා කරනවා. කියන්නේ ඒක රුපියල් 190 ගාණ ගත්තොත් රුපියල් 1045ක් කියලා අපි හිතනවා. ඒ කියන්නේ අපිට පවුල් දස ලක්ෂයකට ලැබිය යුතු ආදායම වැඩි කරගත යුතුයි ලක්ෂ රුපියල් 25000ක් පමණ මාසික ආදායමකට. සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුකුඩ දම්බවස මහා නා හිමිපාණන් වහන්සේ මහදක ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත කොටුකොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේ බැහැදකීමට අද හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේ වැඩ සිටින ගල්කිස්සේ පේටි ශ්‍රී ධර්මපාල ආරාම විහාරස්ථානයේ පැමිණියා. මේ අතර යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත ටීම් සටන් මහතා අද සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. මෙහිදී සෞඛ්‍යමය කරුණු රසක් පිළිබඳව සාකච්ඡාවට ලක් වූ අතර ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා මුලපිරීම වෙනුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇතුළත් තුසිතා විජේමාන මහත්මිය කවින්ද ජයවර්ධන මහතා ඇතුළු කමිටුවකට මෙහිදී පැවරුණා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වුණා. රටේ ජනතාව දැනගත යුතුයි ප්‍රථමයෙන්ම රටේ ජනතාවට මූල්‍ය ආධාරයක් ලබා දිය යුතුමයි කියන යෝජනාව ගෙනාවේ අපි. ඒක ජනතාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරපු යුතුයකමක් වගකීමක් රාජකාරියක් හැටියටයි අපි දකින්නේ. සත්‍ය වශයෙන්ම අපි ඉල්ලීම් කරේ හැම පවුලකටම ලබා දිය හැකි උපරිම මුදල ලබා දෙන්නයි. නමුත් පවතින මූල්‍ය වාතාවරණය තුළ හතර දෙනෙක් ඉන්න පවුලකට අඩුම ගානේ 20000ක්වත් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ලබා දෙන්නේ කියන එක අපි යෝජනා. රජය මේ යෝජනාවට සමන් දීලා 20000ක් දෙන්නේ කියනකොට එයින් 5000ක් පමණක් ලබා දීලා තිබෙනවා. දැන් මේ මාසේ ක්‍රියාත්මක කරන්නට යන්නේ පවුලකට 5000 යන ප්‍රතිපත්තිය යට. අපි මේ අවස්ථාවෙත් කියනවා 5000 කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාංගන සැලසුම් කරන්නට විශාල මුදලක් කැප කරන්නට පුළුවන් නම් අධිවේගී මාර්ග නිර්මාණය කරන්නට කෝටි ගණන් ණය ගන්නට පුළුවන් නම් ජාත්‍යන්තර තරයට ගිහිල්ලා පාරවල් හදන්නට ණය ඉල්ලන්නට පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ රටේ හැම පවුලකටම 20000 ගානේ ලබා දෙන්නට රජයට හැකියාව තියෙන්නට ඕන. කොරෝනා මර්ධනය කිරීමෙන් ජනාධිපතිවරයාගේ වගකීම ඉටු කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම ඉටු කළ යුතු කාලය එළඹ ඇති බවත් හිටපු රාජ්‍ය මාත්‍ය ශ්‍රීහන් සේමසිංහ මහතා පවසනවා. යත කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් මැතිවරණ කොමිසම කියනවා ඔවුන්ට මැතිවරණයක් පැවැත්වීමට සෞඛ්‍යාංශ උපදෙස් ලබා දුන්නයින් පස්සේ සති 9ත් 11ත් අතර කාලයක් ගත වෙනවා කියලා. ඒ වගේම ප්‍රේල් මාසේ 25 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබිච්ච මැතිවරණය
මැතිවරණ කොමිසම එවකට පැවති සෞඛ්‍ය තත්ත්වය පදනම් කරගෙන කල් දැම්ම ජූනි 20 දක්වා මැතිවරණ කොමිසම බලාගෙන හිටියා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොහොමද මේ COVID-19 වසංගතය අපේ රටේ පැතිරීම වළක්වලා මර්ධනය කරන්න කියලා COVID-19 ආසාදිතයන් දවස් 22ක් යනකම් බාහිර සමාජය තුල හොයාගෙන නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ වගකීම යුතුකම සහ නායකත්වය COVID-19 වසංගතය මර්ධනය කිරීම සඳහා ලබා දීලා තියෙනවා මැතිවරණ කොමිසමේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමට කාලය ඇවිල්ලා තියෙනවා දැන් ඔවුන්ට ඕනෑවටත් වඩා කාලයක් තිබ්බා මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ කටයුතු කරන්න ඒ හින්දා මැතිවරණ කොමිසමෙන් අපි ගෞරවයෙන් ඉල්ලනවා ඔවුන්ට පැවරී තියෙන බලතල මේ රටට විරුද්ධ බලවේගයන්ගේ අවශ්‍යතාවයන් මත ක්‍රියාත්මක කරන්න හදන්න එපා ඒ බලවේග වලට යටත් වෙන්න සූදානම් වෙන්න එපා කියලා මොකද කවද හරි දවසක අද රටේ තියෙන ප්‍රශ්න වලට මැතිවරණ කොමිසම ප්‍රධාන වගඋත්තර කරුවන් බවට පත් වෙයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජුනි මාස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් නොමග යවන සුළුමින්ම දෝෂ සහිත කරුණු තිබෙන බැවින් එම පෙත්සම් නොපමාව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. යද පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 5 වන දිනටත් කැඳ වූ අවස්ථාවේදී නීතිපති වරයාගේ දේශන ආරම්භ කිරීමට ප්‍රථම අද පෙරවරුවේ අධිකරණයේ හමුවේ කරුණ දක්වා සිටි වග උත්තරකාර ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වර්තමානයේ කොවිඩ් වසංගත තත්ත්වය යම් පාලනයකට නතු කර ඇති බැවින් සමාජ දුරස්ථභාවය රඳවා ගන්නමින් මහ මැතිවරණක් පැවැත්වීම සඳහා ඌ ක්‍රියාපටිපාටිය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ලිපියක් මගින් තම සේවාදායකයාට දැනුම් දී ඇති බව ප්‍රකාශ කළා. එසේ තිබෙදී මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණයේ පැවැත්වීම සඳහා සති ගණනාවක් ඉල්ලා සිටීම ගැටලු සහගත බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය දේශනවලින් කියා සිටියා. ඒ නනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමනිද සිල්වා මහත්මිය සිය කරුණු ඉදිරිපත් කරමින් තමා මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඊටම වැදගත් පාර්ශව ගණනාවක් නම් කර නොතිබීම බරපතල නීතිමය දෝෂයක් බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නේ. ඉදිරි මහා මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 304ක සහ ස්වාධීන කණ්ඩායම් 313කට සම්බන්ධ අපේක්ෂකයන් 7453 දෙනෙකු නාම යෝජනා පත්‍ර බාර දී තිබෙන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළා. මෙම පෙත්සම් වලින් පෙත්සම් කරුවන් ඉල්ලා සිටින සහන අධිකරණයේ විසින් ප්‍රධානය කරනු ලැබුවොත් ඒ තුලින් අපේක්ෂකින්ට බරපතල අගතියක් සිදුවන බව ඇය සඳහන් කර සිටියා. මේ හේතුවෙන් අදාළ පෙත්සම් වල එම අපේක්ෂකයන් වග උත්තරකරුවන් ලෙස නම් කර නොතිබීම බරපතල නීතිමය දෝෂයක් බව අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නා. වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමනිද සිල්වා මහත්මිය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බව සඳහන් කළා. ජූනි මාස 20 වනදා මහා මැතිවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අහෝසි කරනු ලැබුවොත් ඒ තුලින් ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන මූලික අයිතිය බරපතල ලෙස උල්ලංඝනය වන බවද පෙන්වා දුන්නා. වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පෙත්සම් කරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම්වල එකිනෙකට පරස්පර ඉල්ලීම් ඇතුළත්ව තිබෙන බවට චෝදනා කළා. මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් තිබේදයි කරුණු පැහැදිලි කර ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජයසිංහ මහතාගෙන් දියුරුම් පෙත්සමක් කැඳවීමට නියෝග කරන ලෙස තවත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළා. මැතිවරණයේ පැවැත්වීම අවලංගු කර ගැනීම පෙත්සම් කරුවන්ගේ අභිලාෂය නම් මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේදයි විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් දියුරුම් පෙත්සමක් කැඳවන ලෙස ඉල්ලා සිටින්නේ කුමන පදනමකින්දයි ප්‍රශ්න කර සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය. ඒ අනුව පෙත්සම් කරුවන් විසින් තම පෙත්සම් තුලින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් එකින් එකට පරස්පර බව පෙනී යන බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. මැතිවරණ කොමිසමේ සාමූහිකත්වය ආරක්ෂා කළ යුතු එහි කොමසාරිස්වරුන්ගෙන් එක් අයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර බහර ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශ කිරීම කනගාටුදායක තත්වයක් බවද මේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමනිද සිල්වා මහත්මිය අධිකරණයේ හමුවේ වැඩිදුරටත් අවධාරණය කර සිටියා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරමින් වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව සමග ජනබලවේගයේ මහලිකම් රංජිත් මදපබණ්ඩාර මහතා පවසනවා. ඒ සමග ජනබලවේගයේ සඳහා සහාය ලබා දෙන පළාත් පාලන මන්ත්‍රීවරුන් සමග අද මහනුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින්
සමගි ජනපල වේගය සඳහා සහාය ලබා දෙන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් අද මහනුවරදී පැවැත්වුණා. ඒ සමගි ජනපල වේගය පක්ෂයේ මහලිකම් රංජිත් මත්තුමු බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. ජනතාවගේ ඡන්දයෙන් තීරිච්ච පාර්ලිමේන්තු අත්තාම තියෙනවා. අවුරුදු පහ ඉවර නැහැ. අපි කියනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මීළඟ මැතිවරණය අපි සටන් කරමු. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය වෙනුවෙන් සටන් කරමු. අද ඒකයි පාර්ලිමේන්තු රැස් නොකර ක්‍රම ක්‍රමයෙන් යුද හමුදා පාලනයකට යන්නයි යන්නේ ජනාධිපති. කරුණාකරලා මේකට ඉරහිව සටන් කරමු. පුනි මාසේ දෙවනිදාට තුන් මාසයක් පාර්ලිමේන්තුව නැහැ. ජූලි දෙවනිදාට. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා පෙරේදා උසාවිය කියපු කරුණු අනුව ඡන්ද තියෙන්නේ අගෝස්තු මාසේ. එතකොට අගෝස්තු මාසේට තව මාස 3යි. එතකොට මාස 6ක් මේ රටේ පාර්ලිමේන්තුව නැහැ. අපිට මේක අදා ගන්න පුළුවන්ද මාස 6ක් පාර්ලිමේන්තුව නැතුව රට පාලනය කරන්න? පාර්ලිමේන්තුවේ හිටපු නැති අය පාර්ලිමේන්තුවේ බලය ගැන දන්නේ නැහැ. මුදල් බලතල ඔක්කොම දෙන්නේ පාර්ලිමේන්තුවට. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වක් කියන්න ඕන. ඒතොර පාර්ලිමේන්තුව වහලා දාලා තියෙනකොට කොහොමද පාර්ලිමේන්තුවට වක් කියන්නේ? නොවැම්බර් මාසේ 16 වෙනිදායින් පස්සේ මේ ආණ්ඩුව කරපු එක දෙයක් කියන්න. මට එක දෙයක් කිව්වොත් ඒ අයට තෑග්ගක් දෙනවා. රුපියල් 5000 දීමනාව ලබා දීම රජය විසින් ආරම්භ කළේ කොවිඩ් වසංගතයත් සමග ජනතාවට සහනයක් ලබා දීම සඳහායි. කෙසේ වෙතත් මේ වන විට මැතිවරණ කොමිසමේ දැනුම් දීමට අනුව ජුනි මස රුපියල් 5000 දීමනාවේ වැඩසටහන රජය විසින් නතර කිරීමට කටයුතු කර තිබෙනවා. යනුව මෙම තීරණය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පළ කර සිටියා. කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවටපත් ජනතාව සඳහා සහන ලබා දීම වෙනුවෙන් රජය මගින් රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කළා. මෙම රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් පසුකේතන කිහිපෙදීම දේශපාලන වේදිකාවේ කතාබහට ලක්ුණා. එෙහිදී ඇතැම් විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කර සිටියේ සහන ලෙස රුපියල් 5000ක මුදලක් ලබා දීම ප්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම දීමන ලබා දීමේ අක්‍රමිකතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලන වාසිතක මෙය භාවිත කරන බවට ඔවුන් විසින් චෝදනා කළා. මෙවැනි වාතාවරණයක් හමුවේ ඇතිවන කොමිසම විසින් රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කර තිබුණා. මේ වසංගත තත්ත්වය පාලනය වී රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ජනතාවට සකයේ දිනදා කටයුතු ඉටු කරගත හැකි තත්ත්වයක් පවතී නම් ජුනි මාසයේදී මෙම ආධාර ලබා දීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබේද යන්න සලකා බැලීම අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව මෙම ලිපියෙන් ප්‍රකාශ කර තිබුණා. මේ අතර ඊයේ දින කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවටෙක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මැතිවරණ කොමිසමේ නීතීන්ට ගරු කරමින් ජුනි මාසයේ සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි. මෙම ප්‍රකාශයත් සමග රුපියල් 5000 දීමනාව ජුනි මාසයට ලබා නොදීමට රජයගත් තීරණය පිළිබඳව පාර්ශ්ව රැසක් මෙලෙස අදහස් පළ කර සිටියා. එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අද එක කණ්ඩායමක් හැටියට කටයුතු කරන්නේ එදා වගේම අදත් ජනතාවට සහනයක් ලබා දෙන එක කප්පාදු කිරීමේ වැඩපිළිවෙල. මේ ජනතාව වෙනුවෙන් ලබා දෙන රුපියල් 5000 නතර කරන්න කියලා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඉතින් අපි මැතිවරණ කොමිසමටත් කියනවා මේ පිළිබඳව සලකලා බලලා කටයුතු කරන්න. නෑ ඇත්තටම අපි දන්නා ආකාරයෙන් නම් මැතිවරණ කොමිසම කදාකත් ජනතාව පත් වෙලා තියෙන මේ දුෂ්කරතාවේදී 5000 දීමනාව ගෙවීම කරන්න එපා කියන එක ඒක මැතිවරණයට පටහැනි කියන කාරණයක් පිළිබඳ කිසිදු ආකාරයකින් කිසිදු තැනක මම හිතන්නේ නැහැ මැතිවරණ කොමිසම කියලා තියෙනවා. ජුනි මාසය සඳහා 5000 දීමනාව දෙන්න. මේක මැතිවරණ අල්ලසක් හැටියට ඒගොල්ලෝ සල්කනවා දන්නේ. මේක රජේ නම් අල්ලසක් හැටියට නෙවෙයි ජීවත් වෙන්න තමයි මේක ලබා දුන්නේ. ඒ කෙසේ වුණත් මැයි මාසේ අපි දෙන්න තීන්දුව කරලා තියෙනවා ජූනි මාසේ ඉඳන් තමයි මේක නවත්වන්න කියලා මැතිවරණ කොමිෂමෙන් කියන්නේ. එහෙමනම් අපි මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටිනවා ඉතින් මේ ජනතාවට ඒ ආධාරය දෙන්න නැත්තම් එහෙම නැති මැතිවරණ ඉක්මන් කරලා ඒක අවසන් කරන්න. ඉතින් ආධාර දෙන්න එපා කියන්නේ මැතිවරණ කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා කියන එක නේ. මේ අතර ඊයේ දින පස්සර ප්‍රාදේශීය සභාවේ 21 වන සභා වාරයේ පවත්වනු ලැබුවා. එෙහිදී රුපියල් 5000 හිමේ වැඩිහිටි සමෘද්ධි ප්‍රතිලාභින්ට එම මුදල ලබා දීමේදී වැඩිහිටි දීමනාව වන රුපියල් 1900ක මුදල රුපියල් 5000න් නඩු කර ලබා දෙන්නේ යයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අදහස් ප්‍රකාශ කිරීමත් සමග සභාව උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ යන පක්ෂවල සියලුම මන්ත්‍රීවරුන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගේ අදහසට විරුද්ධව මත ප්‍රකාශ කර සිටියා.
බාලිකාපත්ත පොලිස් වසමේ සිදු වූ සිත්ති සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරුවන් 7 දෙනා ලබන 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊ දින දහවල් මාලිකාවත් පොලිස් වසමේ ජුම්බා මස්ජිඩ් මාර්ගයේ නිවසක් අසල සිදු වූ මුදල් බෙදා දීමක් අතරතුරු ඇති වූ තෙරපීමක් හේතුවෙන් කාන්තාවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම තෙරපීමට ලක් වූ තවත් පුද්ගලයන් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර සිටේ සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. මෙලෙස ඊයේ දින අත්අඩංගුවටගත් සැකකරුවන් 7 දෙනා අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාස 4 වෙනි දින දක්වා රක්ෂිත බඳනාකාරගත කිරීමට නියම කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාලිකාවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. දැන් අවධානය රටවට පුවත් කිහිපයක් වෙතයි. කොළඹ කොම්පඤ්ඤ වේදිය කුමාරරත්න මවතේ පිහිටි නිවසක අද දහවල් ඇති වූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර අවට නිවාසවලට ගින්න පැතිර යාම වැළැක්වීමට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ආරක්ෂක අංශය කටයුතු කර තිබෙනවා. මහීපාල හේරත් ජනසහන පදනම විසින් සංවිධානය කළ ලේදන් දෙමේ කඳවුරක් අද දින රඹුක්කන ප්‍රජාශාලාවේදී පැවැත්වුණා. වලචේන වනරක්ෂිතයට අයත් ප්‍රදේශයේ නීති විරෝධී බලපත්‍රයක් උපයෝගී කරගනිමින් තේක බුරුත දෙවකඳන් තුගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියේදී සැකකරුවන් 5 දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික් වනරක්ෂිත නිලධාරීන් සහ වලචේන ප්‍රදේශයේ වනරක්ෂිත නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ වලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පාසිකුඩා ප්‍රදේශයේ අක්කර 4ක පමණ රක්ෂිතයක් ගිනිගෙන විනාශ වී ඇති බව කල්කුඩා පොලිසිය පවසනවා. මඩකලපුව මහනගර සභාවේ ගිනි නිවන හමුදාව යුද හමුදා නිලධාරීන් සහ කල්කුඩා පොලිසිය එක්ව ගින්න පැතිර යාම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.